අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ ඔයාගේ පරණ iPhone එකෙන් අලුත් iPhone එකට eSim එක dialog එකට යන්නවට නැතුව gedara ඉඳන්ම transfer කරගන්නේ කොහොමද කියන දේවල් ගැන. මම හිතන්නේ මේ eSim එකක් ගැන උනන්දු හැමෝටම මේ වීඩියෝ එක වැදගත්. මේකේ ක්‍රම කීපයක් තියෙනවා. පළවෙනි ක්‍රමේ තමයි ඔයා දන්නවා ඔයාගේ iPhone එක අලුත් එක ගත්තට පස්සේ මේ setup process එකක් තියෙනවා. මෙන්න මේකෙදි ඔයාට මුල ඉඳන් ඔයාගේ phone එකේ තියෙන data, photos, contact details හැමදේම transfer කරන්න පුළුවන්. මේ eSIM එක කියන්නේත් මේකේ chip එකේ තියෙන දෙයක් නිසාම ඔයාට මෙන්න මේ setup process එකේදී ඔයාගේ dialog eSIM එකක් මෙන්න මේ විදිහට automatically ම transfer වෙනවා බලා ගන්න පුළුවන්. මේක ඔයා manually කරන්න ඕනේ නැහැ. මේකට අවසර දෙන්න එහෙම නැත්නම් මේකට permissions දෙන්න විතරයි තියෙන්නේ. ඔයාට බලා ගන්න පුළුවන් ඔයාගේ පරණ iPhone එකෙන් eSIM එක අයින් වෙලා අලුත් iPhone එකට ඉක්මනටම eSIM එක transfer වෙනවා. අපි හිතමු setup process එකේදී නැතුව ඔයා setup කරලා ඉවරයි හෝ ඔයා brand new විදිහට iPhone එක පාවිච්චි කරන්න බලා පරොත්තු වෙනවා නම් මෙන්න මේ විදිහට ඔයාට ඔයාගේ eSIM එක transfer කරන්න පුළුවන්. ඔයාට පුළුවන් ඔයාගේ අලුත් iPhone එකේ mobile service ඇතුළට යන්න. මේක ඇතුළට ගියාට පස්සේ setup mobile service කියලා මෙන්න මේ විදිහට තියෙනවා. මේක ඔයා press කරාට පස්සේ ඔයාට පේන මැදි mobile service එක setup කරන්න කියලා මේගොල්ලෝ කියනවා. මෙතනදි මේ QR එකක් use කරොත් අපි අර කලින් වගේම නෙවෙන්නේ. එහෙම කරන්නේ නැතුව ඔයාගේ පරණ iPhone එක ළඟ තියෙන නිසා ඔයාට පුළුවන් transfer form nearby iPhone කියලා select කරන්න. ඔයාට පේනවා ඇති දැන් මෙන්න මේ විදිහට ඔයාගේ පරණ iPhone එකත් එක්ක ඔයාගේ අලුත් iPhone එක connect වෙලා මෙන්න මේ විදිහට verification code එකක් ඉල්ලලා ඔයාගේ SIM එක transfer වෙන්න පටන් ගන්නවා. කලින් වගේම transfer වුණ ගමන් signal නැති phone එකට ඉක්මනට signal එනවා ඔයාට බලා ගන්න පුළුවන්. තුන්වෙනි ක්‍රමය තමයි ඔයාගාව දැන් physical මෙන්න මේ වගේ dialog SIM එකක් තියෙනවා නම් ඒක ඔයාගේ පරණ iPhone එකට ඔයා දාගෙන ඉන්නවා නම් අලුත් iPhone එකට transfer වෙද්දී එහෙම නැත්නම් ඔයාට eSIM වලට convert වෙන්න ඕනේ නම් ඔයාට පුළුවන් මෙන්න මේ steps ටික follow කරලා physical SIM එක අයින් කරලා ඔයාගේ eSIM එකට convert වෙන්න. මුලින්ම ඔයාගේ physical SIM එක දාලා තියෙන phone එකේ settings වලට යන්න. ඒකේ තියෙනවා mobile service කියලා option එකක්. ඒක ඇතුලේ පහල convert to eSIM කියලා එකක් තියෙනවා. ඔයාට පේනවා ඇති ඔයාගේ number එකත් එක්ක convert කරන්නද කියලා අහනවා. ඔයාට පුළුවන් convert කරන්න කියන option එක select කරන්න. ටික වෙලාවක් යද්දී මේක ඇක්ටිවේටින් කියලා වැටිලා ඔයාගේ වෙරිෆිකේෂන් එක ඉල්ලනවා. ඔන්න දැන් ඔයාගේ මොබයිල් ප්ලෑන් එක ෆිසිකල් SIM එකේ ඉඳන් eSIM එකට කන්වර්ට් වෙලා ඉවරයි. මේක ඉවරනාට පස්සේ ඔයාට තවදුරටත් ෆිසිකල් SIM එක අවශ්‍ය වෙන්නේ නැහැ. මෙතනදී ඔයා අනිවාර්යෙන් මතක තියාගන්න ඕන කාරණා කීපයක් තියෙනවා. ඔයාගේ iPhone එකේ iOS 17.5 වලට වඩා version එකක් තියෙන්නම ඕනේ. ඒ වගේම ඔයාලා දන්නවා iPhone එකට eSIM support කරනවද නැද්ද කියලා බලලා තමයි ඔයා මේ දේවල් කරන්න ඕනේ. මොකද eSIM support කරන iPhone උත් තියෙනවා. eSIM support කරන්නේ නැති iPhone උත් තියෙනවා. කොහොම නමුත් ඔයාලට මේකේ වැඩි විස්තර බලා ගන්න පුළුවන් dialog.lk/esim/self-activation කියන මෙන්න මේ page එකට ගියාට පස්සේ මේක මම කලින් ඔයාලට කරලා පෙන්නුවා. ඔයාලට එන ප්‍රශ්න එහෙමත් ඒගොල්ලෝ එතන ලස්සනට සරලව කතා කරලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මීට කලින් මම මේ eSIM ගැන වීඩියෝ එකක් කරා. Chanux eSIM කියලා search කළා. ඔයා වීඩියෝ එක බැලුවොත් හොඳයි. මොකද ඒකෙදි මම මීට වඩා ගැඹුරට කොහොමද eSIM එකක් dialog එකෙන් අරගන්නේ කියලා මම කතා කරලා තියෙනවා. ඉතින් ශ්‍රී ලංකාවේ පළවෙනි වතාවර dialog ල තමයි eSIM අරගෙන ආවේ. Apple ලට විතරක් නෙමෙයි. ඔයා මේක ගන්නකොට ඔයාට පේන වැඩි Samsung, Google Pixel, Huawei වගේ devices ගණනාවකට eSIM support කරන technology එක මේ වෙනකොට dialog ලගාව තියෙනවා. ඒ වගේම ඔයාලට මතක ඇති Apple eSIM one number service එක ගැන. මේකටත් මම කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඔයාලට පුළුවන් මේක search කරලා ඒ වීඩියෝ එකත් බලන්න. එතකොට ඔයාගේ watch එකටයි ඔයාගේ phone එකටයි දෙකටම එක number එකක් පාවිච්චි කරන්න පුළුවන්. මතක තියාගන්න ඔයාගේ iPhone එකට ඒ වගේම ඔයාගේ iPad එකට transfer වෙනකොට eSIM support කරනවා නම් අද මම මේ කතා කරපු හැම දෙයක්ම ඔයාට experience කරන්න පුළුවන්. ඉතින් අදත් සිංහල ගීක්ෂත් එක්ක එකතුනාට ඔයාලට ගොඩක් ස්තුතියි. Chanux Bro-ව තාමත් subscribe කරලා නැත්නම් ඔයාලට පුළුවන් YouTube එකට ගිහිල්ලා මෙන්න මේ විදිහට subscribe කරලා notification bell icon එක click කරන්න. Instagram එකේ TikTok එකේ Chanux Bro follow කරන්නත් අමතක කරන්න එපා. මේ වගේ වීඩියෝස් ඔයාලට තවත් බලා ගන්න පුළුවන් මොනවා කරොත්ද YouTube app එකේ හරි web එකේ හරි Chanux Bro කියලා search එකක් දැම්මොත්. ඉතින් අද සිංහල ගීක් ෂෝත් එක්ක එකතුනාට ඔයාලට ගොඩක් ස්තුතියි. ඊගව සිංහල ගීක් ෂෝ එකෙන් මේ වගේ අලුත් වීඩියෝස් ගොඩක් අරන් ඉක්මනට හම්බ වෙනවා. ඔයාගේ යාළුවෙක් වෙනුවෙන් තවත් අලුත් දේවල් ඉගෙන ගන්න කැමති කෙනෙක් වෙනුවෙන් මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා.